වෙන දේවල් මොකුත් එපා. බැරි මතනයි අපි ආවේ. මම ඉන්දික වික්‍රමසිංහ, ඒක අබද්ධ පරිපාලනධාරී සංගමයේ උපසභාපති. අපි අද වෘත්තීයකයා මාර්ගයකට එළඹිලා තියෙනවා. අපිට අහිමි වෙච්ච විධායක තත්ත්වය ලබා ගැනීම, ඒ වගේම තියෙන වැටුප් විසමතා ඉවත් කර ගැනීම, අපේ විවිධ වෙන වෙන ඉල්ලීම් නැහැ. ප්‍රධාන වශයෙන් කියනවාද සම්බන්ධ වෙලා තියෙනවා රෝහල් ලේකම්ලා, ඒ වගේම රාජ්‍ය සභා ලේකම්වරු, ඒ වගේම විද්‍යාපීඨ ලේකකාධිකාරිවරු, කාර්මික විද්‍යාල ලේකකාධිකාරිවරු, ඒ වගේම සියලුම සමස්ත දෙපාර්තමේන්තුවල අමාත්‍යංශවල පරිපාලන නිලධාරීන් සම්බන්ධ වෙලා ඉන්නවා. අපි සාමාන්‍යයෙන් මේ වගේ වැඩමුළු වල නෙමෙයි, මේ වගේ වැඩසටහන් වල නැත්නම් වැඩ වර්ජන වලට සම්බන්ධ වෙන නිලධාරීන් නෙමෙයි. අපිව මේ තත්ත්වයට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පත් කරලා තියෙනවා. අපිව මේ වෙලාවේදී මහජනයාට සිදුවෙන අපහසුතාවය ගැන ඇත්තටම කනගාටු වෙනවා. හැබැයි දිගින් දිගටම අපිව මේ තත්ත්වයට පත් කරනවා නම් තව දුරටත් අපිට දෙන්නේ නැත්නම් අපි මේ අපේ සාධාරණ ඉල්ලීම අපි අලුත් දෙයක් නෙමෙයි ඉල්ලන්නේ. මේක භාණ්ඩාගාරයේ බරක් නෙමෙයි, රටේ ආර්ථිකයේ ප්‍රශ්නයක් නෙමෙයි, මහ ජනතාවට ප්‍රශ්නයක් නෙමෙයි. අපේ ඉන්න මේ 1500ක් වෙච්ච විධායක රාජකාරී ඉටු කරන රෝහල් ලේකම්වරු, රාජ්‍ය සභා ලේකම්වරු, කාර්මික විද්‍යාල ලේකාධිකාරීවරු, ඒ වගේම විද්‍යාපීඨ ලේකාධිකාරීවරු සියලු දෙනාටම අහිමි කරපු, අපිට හිමි වෙලා තිබ්බ විධායක මට්ටම නැවත දෙන්න කියලායි ඉල්ලීමක් කරන්නේ. නැවත වරක් අපි අකමැත්තෙන් වුණත් මේ දේ අපිට කරපු දේ ගැන මහජනතාවගෙන් සමාව ඉල්ලනවා. අපි අද මේ පටන් ගත්ත වැඩ වර්ජනය අපේ ඉල්ලීම් ඉටු වෙනතුරු එකා පිට එකා වැටමින් එක්වන්ව එක්සිත්ව අපි දිගටම ක්‍රියාත්මක කරනවා. අපි රාජ්‍ය පරිපාලන ලේකම්තුමාට, ඒ වගේම රාජ්‍ය පරිපාලන අමතුමාගෙන් ඉල්ලා සිටිනවා ජූලි 9 වෙද්දී අපිට ඍජු පිළිතුරක් ලබා දෙන්න කියලා. අපි ආරාධනා කරනවා අපි ලෑස්ති සංදේශයක් බාර දෙන්න, අපි අපිට මේ අවස්ථාව ලබා දෙන්න කියලා. මේ අවස්ථාවේ ජූලි 9 වෙනකොට අපිට ඍජු පිළිතුරක් අපි බලාපොරොත්තු වෙනවා. ඒක අබද්ධ පරිපාලනධාරී සංගම උපලේකම් නාලක බාලසූරිය. අපි බලධාරියන්ට හැමදාම කියන්නේ මේ අහිමි කරපු විධායක තත්ත්වය අහිමි කරපු දවසේ ඉඳන් අපි සහෝදර නිලධාරීන් අතීතයේ හැමදාම සටන් කරලා එක තැනකට ගේනවා, කමිටුවක් පත් කරනවා. මේ කමිටුවේදී කමිටුවර බොහෝ විට පත් වෙන පරිපාලන සේවයේ ප්‍රමුඛ නිලධාරී, අපේ තියෙන සභාලේකම් තන්ත්‍රය ගත්තේ පරිපාලන සේවා නිලධාරී, පරිපාලන සේවි නිලධාරී 9 දෙනෙක්ගේ කමිටුවකින්. අපේ සේවයට හැමදාම අසාධාරණකම් කරන පරිපාලන සේවා නිලධාරී මේ කමිටු ඇවිල්ලා හැමදාම ඒවකට තියෙන අමාත්‍යවරයාට අපි ඉල්ලීමක් කරාම ඒ අමාත්‍යවරයාට හැමදාම තියෙන නිර්දේශ වැරදි නිර්දේශ දෙන්නේ, වැරදි අර්ථ දැක්කින් වැරදි නිර්දේශ වැරදි තොරතුරු දීලා අපිට හම්බෙන්න තියෙන අපිට හිමියලා තිබිලා කපාහරපු මේ විධායක තත්ත්වය හැමදාම කපාහරිනවා. මේ අසාධාරණ විරුද්ධව අපි හැමදාම කතා කරනවා, ආයතන මට්ටමින් කතා කරනවා, අමාත්‍යංශ මට්ටමින් කතා කරනවා. නමුත් මේක විසඳුමක් නැති පාර තමයි අපි මේ පාරට බහින්නේ. ඒ නිසා අපි කියන වැරදි තොරතුරු දෙන්න එපා අමාත්‍යවරුන්ට, දේශපාලනයට වැරදි තොරතුරු දෙන්න එපා. ඒ අමාත්‍යවරු ඔබගේ නිර්දේශ මත තී පීඩවල තමයි තීරණ ගන්නෙ. පැහැදිලිව හරි නිර්දේශ දෙන්න, අපිට අහිමි වෙලා තිබ්බ තත්ත්වය නැවත අපිට දෙන්න. අපි කරන්නේ විධායක රාජකාරියක්, අපේ බඳවා ගැනීම සුදුකම් විධායකයි, ඒ වගේම අපේ කරන රාජකාරියත් විධායකයි, අපේ වැඩ කන්දරාව ගත්තම අපේ කාර්යභාරයත් විධායකයි. එහෙනම් අපිට විධායකත්වයේ ලැබීම නොලැබින්න කිසිම හේතුවක් නැහැ. ඒ තිබූ විධායක තත්ත්වය මේ හරියට තොරතුරු දීලා නියම කමිටු තොරතුරු අමාත්‍යවරයාට නියමිත තොරතුරු දීලා අපිට විධායක නැවත ලබා දෙන්න, ඒක තමයි අපි ඉල්ලන්නේ. සේවාව